මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැඩිම වැලි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මහවැලිගඟේ මනම්පිටිය වැලි සමාගමෙන් වන අතර ඔවුන් දිනකට වැලි ලොරි 500ක් පමණ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සපයනු ලබනවා. මෙහි වැලි කැණීම් කටයුතු භාරව සිටි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා දේශපාලන බලපෑමක් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කිරීමට විරෝධය පළ කරමින් මනම්පිටිය පාලම අසල පිහිටි භූවිද්‍යා සමීක්ෂණ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්තුණා. මෙම විරෝධතාවට මනම්පිටිය වැලි සමාගමට අයත් වැලි ටිප රථ රියදුරන් වැලි ගොඩදමන්නන් සහ එහි සේවකයන් පිරිසක් එක්ව සිටියා. විරෝධතාකරුවන් චෝදනා කරන්නේ වත්මන් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා නියෝජනය කරන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔහුට හිතවත් ඉංජිනේරුවරයෙකු පොළොන්නරුව කාර්යාලයට අනුයුක්ත කර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි වැලි ජාවාරම් සිදු කිරීම මෙහි යටි අරමුණ වී ඇති බවයි. පොළොන්නරුව භූවිද්‍යා කාර්යාලයේ කැණීම් ඉංජිනේරුතුමා කාන්සල් කරලා තියෙනවා. සභාපතිතුමාගේ උවමනාවටයි පරිසර අමාත්‍යතුමාගේ අවස්ථාවටයි මෙතුමාගේ කාන්සල් එක නිසා අපිට ගොඩක් බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. කෙසේ වෙතත් මඩකලපුව කැණීම් ඉංජිනේරුවරයා පොළොන්නරුවට අනුයුක්ත කළ හොත් දිවයින පුරා වැලි බෙදා හැරීම් කටයුතු වලින් ඉවත් වන බව ටිප රථ රියදුරන් පවසනවා. දේශපාලන බලපෑමක් අන්ද තමයි මේ ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. මොකද ඒ මිනිස්සුන්ට මේ මංගඩවල් ගන්න දැන් තියෙනවා අලුතෙන් දේශපාලනත්වෝ කඩේ යන කට්ටියට. ඒක හන්ද තමයි ඔය මහත්තයා මාරු කළා වෙන මහත්තෙක් ඒ කට්ටියට ඕන දේවල් දාගෙන තියෙනවා. හරියට ආයතනයක වැඩක් කරා යන මිනිස්සුෙකුට තැනක් නැහැ. කවුරු හරි ආවොත් විනාශ කරලා දාන මිනිස්සෙක් ඒ මිනිස්සයාට තමයි මෙතන තැනිය තියෙන්නේ. මේ අතර භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ අසේල ප්‍රනාන්දු මහතා තම ආයතනයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ පැහැදිලි හේතුවක් නොදක්වා සේවා අවශ්‍යතාවයේ මත බව පවසමින් කරනු ලබන මෙවැනි හදිසි මාරුවීම් තුළින් ඉංජිනේරුවරු දැඩි කලකිරීමකට පත්විය හැකි අතර කාර්යාංශය හැර යාමට එය හේතුවක් විය හැකි බවයි. ඒ අනුව අදාළ ස්ථාන මාරුවීම් දෙක අවලංගු කරන ලෙස අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සිය ලිපිය මගින් ඉල්ලා සිටිනවා. තම ස්ථාන මාරුවට විරෝධය පළ කරමින් පොළොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා විසින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ සේවා අවශ්‍යතාවක් නොමැති පසුබිමක ස්ථාන මාරුව ක්‍රියාත්මක වන්නේ නම් තමන් 2023 පළමුවන මස 17 වන දින සේවයෙන් ඉවත් වන බවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.